අද අපේ කතා කරන්න යන්නේ වර්තමානයේ ලංකාවේ සිටින ජනප්‍රියම සුරූපී කාන්තාවන් ගැනයි. මේ ලැයිස්තුවේ ඔයා කැමැතිම තරුවක් ඉන්නවද කියලා බලන්නකෝ. මුලින්ම අපි කතා කරන්නේ රුක්ෂානා දිසානායක පිළිබඳව. ඉතාමත් හුරු බුහුටි පෙනුමක් සහිත රුක්ෂානා දිසානායක කියන්නේ පුංචි තිරයෙන් අපි හමුවට පැමිණෙන සුරූපී තරුවක්. ඇගේ පෙනුමට අමතරව ඇගේ හුරතල් කතා විලාශය බොහෝ දෙනාගේ සිත් වසඟයට පත් කිරීමට සමත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මාෂී සිරිවර්ධන පිළිබඳව. ඉතාමත් හුරු බුහුටි මුහුණකින් අලංකාර සිනහවකින් නිතරම මුව සරසාගෙන සිටින ඇය මෙරට ජනප්‍රිය රංගන ශිල්පී පුබුදුගේ විවාහක භාර්යාවයි. මාෂි බොහෝමයක් වෙළඳ දැන්වීම් වලට රංගනයෙන් දායක වෙනවා සහ නිරූපණ ශාස්ත්‍රයේ නියැලෙනවා. ඇයගේ මේ ගමන ආරම්භ වෙලා තියෙන්නේ හරිත විශ්වවිද්‍යාලයේ අවුරුදු කුමරිය බවට තේරී පත්වීමෙන් අනතුරුවයි. ඊළඟට අපි කතා කරන්නේ ටීනා ෂනෙල් පිළිබඳව. ත්‍රිදී තිරයෙන් සහ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වුණ ඇය මෙරට සරාගීම රංගන ශිල්පිනිය නමින් හඳුන්වන්න පුළුවන්. ඉතා සරාගී ආකර්ෂණීය සිරුරක් හිමි ඇයට මෙරට පිරිමි පුද්ගලයන්ගේ සිත් වසඟයට පත් කිරීමට හැකි වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ශලනි තාරකා පිළිබඳව. සිරස කුමරිය තරඟයේ ජයග්‍රහණයෙන් අනතුරුව කලා ශාස්ත්‍රයට පැමිණි ඇය මෙරට පුංචි තිරය තුල සහ රිදී තිරය තුලද එකසේ ප්‍රේක්ෂකාදරයට පත් වුණ නිළියක්. ඇයගේ සුවිශේෂීත්වය නම් වසර ගණනකට පමණ පසුව එකම වසරකදී ජනප්‍රියම රංගන ශිල්පිනිය සහ දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මාන ද්විත්වයම ලබා ගැනීමයි. ඉතා හුරු බුහුටි පෙනුමකින් යුතු ඇය කාගෙත් ආදරයට පාත්‍ර වුණ නිළියක්. ඊළඟට අපි කතා කරන්නේ අමන්දා සිල්වා පිළිබඳව. නිරූපණ ශාස්ත්‍රය තුළ බොහෝමයක් ජනප්‍රිය ඇය මියුසික් වීඩියෝ හරහා වඩාත් ජනප්‍රිය වුණ නිළියක්. ඉතාමත් සරාගී හැඩැති සිරුරකට හිමිකම් කියන ඇය මෙරට ලස්සනම කාන්තාවන් ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා. ඊළඟට අපි කතා කරන්නේ ඇන්ජලි හිමායා ගැන. පුංචි තිරයෙන් බොහෝමයක් ජනප්‍රිය වුණ ඇය ඉතාමත් හුරු බුහුටි පෙනුමක් සහිතයි. මේ හුරු බුහුටි පෙනුම නිසාම ඇය ලස්සනම කාන්තාවන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ඍතු ආකර්ෂා පිළිබඳව. කලක සිට ඉතාමත් ජනප්‍රිය වුණ ඇය රංගනයෙන් පුංචි තිරය තුළ සහ මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. රංගනය වගේම නිවේදනයටද දස්කම් දක්වන ඇය ඉතාමත් සුරූපී වන අතර ඇයගේ රුව බොලිවුඩ් නිළියකට තරම් සමාන කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මරියා අල් කසස් පිළිබඳව. කාලයක් තුළ මියුසික් වීඩියෝ හරහා ඉතාමත් ජනප්‍රිය වුණ ඇය මෙරට නිවේදන කටයුතු වල පවා නියලුණා. ස්වභාවයෙන්ම යුරෝපියන් පෙනුමක් සහිත ඇය මෙරට තරුණ කොල්ලන්ගේ එකම සිහින කුමරිය බවට කලක්පත්ව සිටියා. එමෙන්ම විවාහයෙන් පසුව ඇය දැන් විදේශගතව කලා කටයුතු වලින් ඈත් වෙලයි සිටින්නේ. ඊළඟට අපි කතා කරන්නේ ෂෙහානි කාඳවල පිළිබඳව. පුංචි තිරේ සහ මියුසික් වීඩියෝ හරහා ජනාදරයට පත්ව සිටින ඇයගේ ඉතා අද්විතීය පෙනුම නිසාම කාගෙත් නෙත්සිත් වසඟයට පත් කිරීමට සමත් වෙලා තියෙනවා. ලංකාවේ ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නට මේ සුරූපී බව හේතු වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ජැක්ලින් ෆර්නෑන්ඩස් පිළිබඳව. ජැක්ලින් කියන්නේ බොලිවුඩය තුළ අප රටේ නම ඉහළින්ම අරගෙන ගිය නිළියක්. බොලිවුඩයෙන් හොලිවුඩයට යාමට අදහස් කරන ඇය මේ රට තුළ ඉතාමත් සුරූපී නිළියක්. ඊළඟට අපි කතා කරන්නේ ටනාෂා සතරසිංහ පිළිබඳව. ඉතාමත් සරාගී හැඩැති සිරුරකට හිමිකම් කියන ඇය කලා ශාස්ත්‍රයට පැමිණියේ තරගයක් ජයග්‍රහණයෙන් අනතුරුවයි. ඇය දැන් ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට නිතරම පැමිණෙනවා. අවසානයේ අපි කතා කරන්නේ පූජා උමාශංකර් පිළිබඳව. ඉතාමත් සුරූපී නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින ඇය ඇගේ ආදරණීය බව නිසාම බොහෝමයක් ආදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඇය මෙරට චිත්‍රපටවලට මෙන්ම දකුණු ඉන්දියානු චිත්රපට සඳහාද රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා. ඉන්දියානු රංගන ශිල්පිනියක් ලෙස ඇය හඳුන්වන්න පුළුවන්. ඉතින් සුරූපී නිළියන්ගේ ලැයිස්තුවල ඇයට ඉහළම ස්ථාන නිතරම ලැබෙනවා. මේ වගේ උණුසුම් ගොසිප් දැනගන්න 9FM YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.